අයිබෝන් ජීවිතය කියලා කියන්නේ හරි අපූරු තෝතැන්න. මේ අපූරු තෝතැන්නේදී අපි අපූරු දේවල් බොහොමයක් හොයාගෙන යනවා. එකතු වෙලා ඉන්න මේ ඔබේ ආදරණීය වැඩසටහන මදාරා. සතුට කියන්නේ කොයිතරම්නම් වටින දෙයක්ද? ඒ සතුට ලැබෙන හැම අවස්ථාවකදීම අපේ ජීවිතේට අපි මල් එකතු කරගන්න අමතක කරන්නේ නැහැ. මල් ගැන කතා කරන්න, මල් වගේම හිතන බොහෝ දෙනෙක් එක්ක අපි ලකලා හැස්දෙලා ඉන්නවා. ඉතින් හැමදාමත් වගේ මේ මල් ගැන කතා කරන්න අද දවසේදීත් අපි සුපුරුදු චරිතයක් එක්ක සූදානම් වෙලා ඉන්නවා. අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ ඇයි? දීපිකා සෙනවිරත්න මහත්මිය. අයිබෝවන්. අයිබෝවන්. ඉතින් හයත් එක කතා කරන්න සූදානම් වෙලා ඉන්න ඇගේ මේ ගේවත්ත ගැන නැත්තම් අපි මේ ඉන්න ස්ථානයේ ඉඳන් සුවිශේෂත්වයක් තියෙනවා. වැඩසටහන ආරම්භයේදීම අපි ඉන්නේ ඇයටම ආවේණින් කියවිච්චි මලක් එක කතා කරන්න. මේ තමයි කහපාට ලිලි මල. ඉතින් කියන්නකෝ මේ විශේෂත්වයක් එක්කම අපි වැඩසටහනට අලුත් ආලෝකයක් ලබා දෙමු. මේ කහපාට ලිලි මල දුර්ලභ වර්ගයක්. සාමාන්‍යයෙන් තියෙන්නේ සුදු පාට ලිලි මල. අපි ගාව කහ පාට ලිලි මලක්, රෝස පාට ලිලි මලකුත් තියෙනවා. හරි, ඔන්න ඕක තමයි විශේෂත්වය. ඒ නිසාම අපි ඔබට ආරාධනා කරනවා එන්න අපි හරිත ටීවී අපි සූදානම් වෙලා ඉන්නවා. අද දවසේදී මදාරා වැඩසටහනත් එක්ක මෙතුමියගේ මල් වත්ත ගැන කතා බහ කරන්න. එහෙනම් අපි යමු ඇතුළට, ගිහිල්ලා කතා කරමු. අපිට කතා කරන්න බොහෝ දේවල් තියෙනවා. එන්න වත් අපිත් එක්ක යන්න. මල් වගාව ගැන කතා කරගෙන ඉදිරියට යනකොට තවත් අපූරු හරිතාගාරයක් අපිට මුණ ගැහුණා. මේ තමයි ජර්ප්‍රා හරිතාගාරය. ඉතින් මේ මලේ සුන්දරත්වය ගැන කතා බහ කරන්න අපි ඇයත් එක සූදානම්. කියන්නකෝ මේ මලේ විශේෂත්වය මොකද්ද? ජර්ප්‍රා මල් ගොඩක් කීපින් ක්වලිටි එක හොඳයි. නොයෙකුත් පාට වර්ණ වලින් තියෙනවා. ඉතින් නොයෙකුත් අවස්ථාවන් වලට පාවිච්චි කරන්න පුළුවන්. ඩබල් පෙටල්, සිංගල් පෙටල් කියලා වර්ග දෙකක් තියෙනවා. එතකොට වැඩියෙන් අලෙවි වෙන්නේ ඩබල් පෙටලික. හරි, දැන් මෙතන අපිට දකින්න විදිහට ජර්ප්‍රාස් වර්ග ගොඩාක් තියෙනවා. ඒ කියන්නේ වර්ගයෙන් වර්ණයෙන් සහ වෙනස් වෙලා තියෙනවා. මොනවද මේ වර්ණයන් වෙනස් වෙන්න හේතුව මොකද්ද? පැල ගේනකොටම අපි නොයෙකුත් වර්ණයන්ගෙන් ගේනවා. මොකද කියනවා නම් ඒ කෙනාට අවශ්‍ය වර්ණය ලබා දෙන්න පුළුවන් වෙන්න. බොහෝ වෙලාවට වැඩියෙන්ම යන්නේ රතු සහ සුදු. කහපාටට ඒ අනික් රෝස පාට ඒ අවස්ථාවන් අනුකූලව තමයි ඉල්ලුම තියෙන්නේ. දැන් ඉල්ලුම වෙනස් වෙනව නේද කාලෙන් කාලෙට? මොකද කියනවා අපි දකින ගොඩක් වෙලාවට මේ ෆ්ලවර් ඩෙකරේෂන් වලට වගේ නම් මේකට හොඳ ඉල්ලුමක් තියෙනවා කියලා. ඔව්, වැඩියෙන්ම මේ මල් අලෙවි වෙන්නේ අපේ අනික් මල් ගන්න අය ඒ හා සමානව මේකටත් ඉල්ලුමක් තිබෙන නිසා.
මික්ස් ෆ්ලවර්ස් හැටියට පාවිච්චි කරන්න තමයි ඩෙබරාස් ගිල්ලන්න. දීප්ති මහත්මිය, දැන් ඔබේ මල් ඇනුම් කරන පිරිසක් ඉන්නවනේ, ඒ අයගේ මේ මල් වලට තියෙන ඉල්ලුම කොයි වගේද? මේ මල් මික්ස් ලොට් එකක් හැටියට තමයි ඉල්ලන්නේ. එක පාටක් කියලා විශේෂයෙන් ඉල්ලන අය නැහැ. වැඩි හරියක් රෝස ඉල්ලන අයටම තමයි අපි මේවත් සප්ලයි කරන්නේ. හරි දීප්ති මිස්, දැන් අපි ඉන්නේ නුවරඑළිය ප්‍රදේශයේ. හැම මොහොතක වගේම මේ ස්ථානයේ කාලගුණික තත්ත්වය වෙනස් වෙනවා. ඉතින් මේ වෙලාවෙත් මද වැස්සක් සහිතව තමයි මේ පටිගත කිරීම සිද්ධ කරන්නේ. දැන් දීප්ති මිස්, මේ මෙවැනි හරිතාගාරයක් පවත්වාගෙන යනකොට, මෙවැනි ජයප්‍රාස් වැනි හරිතාගාරයක් පවත්වාගෙන කොයි වගේද වැස්සෙන් ඇතිවන්නා වූ බලපෑම? වැස්සෙන් ඇතිවෙන්නා වූ බලපෑම් කියලා කිව්වොත්, හරිතාගාරය තුළට වතුර වැටුනේ නැතුවට එළියේ තියෙන දේශගුණික තත්ත්වයේ වෙනස් වීම මල් ඇතිවීමට බලපානවා. මොකද කියනවා නම් අපි කියමු අවුව කාලයට මල් 10ක් ගන්න පුළුවන් නම් වැස්ස කාලයේදී ඒක 3න් 1කට වගේ අඩුවීමක් ඇති වෙනවා. මොකද දේශගුණික තත්ත්වයේ හරිතාගාර ටෝකී කන්ට්‍රෝල් ඩේ වනෙවෙයින් වැස්සෙන් පමණයි මේෙහිදී මල් ආරක්ෂා වෙන්නේ. අපි ඉන්නේ දීප්ති මහත්මියගේ මේ සුන්දර මල් වගාව ගැන කතා කරන්න පුළුවන් හරි අපූර්ව තැනක. බොහෝ වෙලාවට දීප්ති මහත්මිය පැල සිටවන්නේ නැතිනම් මේ මල් වගා කරන්නේ හරිතාගාරයක් ඇතුළත. හැබැයි මේ භූමිය ටිකක් වෙනස්. ඒ තමයි එලිමහනේ වවලා තියෙන මේ විශේෂ මල් ජාතිය ගැන කතා කරන්න තමයි අපි සූදානම් වෙන්නේ. කියන්නකෝ දීප්ති මහත්මිය, මොනවද මේ එලිමහනේ වවලා තියෙන මේ මල් ජාතිය? මේකේ නම ඇල්ස්ට්‍රොමීරියා. මේක බොහෝ වෙලාවට ගන්න මල් සැරසිලිවලට නොයෙකුත් පාටවල් තියෙනවා. ඔරේන්ජ්, පිංක්, රතු පාට, සුදු පාට, ඔය වගේ නොයෙකුත් කලර්ස් තියෙනවා. විවිධ වර්ණයන්. එච්චර මිලාදිකක් නෑ මේ මල. ඒක නිසා මේකට ලොකු ඩිමාන්ඩ් එකක් තියෙනවා. දැන් ඉල්ලුම ඔය විදිහට වෙනකොට පාරිභෝගිකයාගේ වැඩිපුර කැමැත්ත තියෙන්නේ. දැන් සෑම මලක් ගැනම අපි විශේෂයෙන්ම කතා බහ කරන මේ මල මොන වගේ ඩෙකරේෂන්ස් වලටද වැඩිපුර පාවිච්චි කරන්නේ? මේක සමහර අය පෝරු වලට පාවිච්චි කරනවා. එතකොට මල් රීත් වලටත් පාවිච්චි කරනවා. ඉතින් මේ අවස්ථාවට කියලා විශේෂයෙන් කියන්න බෑ. දැන් මේක එලිමහනේ තියෙනකොට තවත් විශේෂ දෙයක් තමයි මේක නිතරම කාලගුණයේ වෙනස් වෙන තැනක්නේ නුවරඑළිය ප්‍රදේශය කියලා කියන්නේ. එතකොට අවුව, වැස්ස, ඒ වගේම හිරු එළිය හැම දෙයක්ම එක හා සමානව ලැබෙනවා. මේ පැල ජාතිය නැත්නම් මේ පැල විශේෂය හදන්න මොනවද අපිට වඩාත් වැදගත් වෙන්නේ? මේක ටිකක් හාඩි පැලයක්. දේශගුණේ වැස්ස තිබ්බ කියලා මල විනාශ වෙන්නේ නැහැ. හානියක් නැහැ. ඔව්. ඒක නිසා මේක පහසුවෙන් ගොඩාක් අය අතර ප්‍රචලිත වෙච්ච පැලය. හරි, ඉතින් මේ ප්‍රචලිත වෙච්ච පැලය ගැන, මේ මල් වගාව ගැන අපි කතා බහ කරනවා. වාණිජ මල් කලාව ගැන කතා බහ කරනකොට දීප්ති මහත්මිය ඉතාමත් හොඳින් ඇගේ ව්‍යාපාර කටයුතු කරගෙන යනවා. අපි තවත් බොහෝ දේවල් කතා බහ කරන්න ඕනේ. ඊට කලින් අපිත් එක්ක රැඳිලා ඉන්න, අපි සූදානම් වෙලා ඉන්න මදාරා අපේ වැඩසටහන තුළේ තවත් බොහෝ දේවල් ඔබට ගෙන එන්න. අපි සූදානම් මේ හරිත ගාරයට ගිහිල්ලා මේ හරිතාගාරයේ තියෙන තවත් අපූරු පැල ජාති නැතිනම් මල් ජාති ගැන ඔබ සමගින් කතා කරන්න.
දැන් අපි ඇවිල්ල තියෙන මේ ශාක විශේෂයක් ගැන කතා කරන්නනේ දීප්ති මහත්මිය. ඔව්. මේකේ නම යුකලිප්ටස්. හා මේකේ තියෙන මේ කුඩා අතු මල් බොකේ වලට පාවිච්චි කරනවා. එක පොඩි අත්තක් රුපියල් 25ක් වෙන. හරි. මේ වගේ කුඩා කුඩා අත්තක්. කුඩා අත්තක්. ඒ කියන්නේ ලොකු ඉල්ලුමක් තියෙනවා. ඔව්. ලොකු ඉල්ලුමක් තියෙනවා. මොකද මේ පැලෑටි වර්ගය අපිට මස් විශේෂී වූ පැලෑටි වර්ගය. හා. ඉතින් මේ කලාතුරකින් දකින්න හැමෙන මෙමෙටි පැලෑටි ಜಾති තවත් බොහොමයක් තියෙනවා. ඒ ගැන කතා කරන්න සූදානම් වෙලා ඉන්නවා. හැබැයි මෙතන නෙමෙයි. ඒ තමයි ඒ අපූර්ව තැන තියෙන්නේ අපේ දීප්ති මහත්මියගේ හරිතාගාරය ඇතුළත. ඒ 23 පැලෑටි බලන්නයි අපි සූදානම් වෙලා ඉන්නේ. අපි යමු දෙයි පැත්තට. හරි. එහෙනම් අපිත් එක්කවත් එන්න යන්න. ඔන්න අපි ආවා සුවිශේෂීත්ව හරිතාගාරයකට. මේ මොහොතේදී අපි මේ දකින සුවිශේෂීම පැල ජාති කවදාවත් අපි මීට කලින් දැකලා නැහැ. ඉතින් මේ ගැන කතා කරන්න තවත් විශේෂ කෙනෙක් එකතු වෙන සූදානමින් ඉන්නා වගේ මම කැමති දීප්ති මහත්මියගෙන් අහන්න. මොකද්ද මේ 23 පැලවල තියෙන විශේෂත්වය? මේවා සීත කාන්තාරවල පැවෙන පැල වර්ගය. මේ කියන්නේ වැඩිදුර විස්තර විශ්වසිරිරත්න මහත්තයාගෙන් අහන්න පුළුවන්. හරි අපි එහෙනම් සූදානම් වෙලා ඉන්න එතුමා සමගින් කතා කරන්න. එතුමා එනවා. සෙන්රත්න මහත්මිය ආයිබෝවන්. හරි දැන් ඔබතුමා තමයි මේ සම්බන්ධයෙන් කතා කරන්න ඕන හොඳම කෙනා. ඒ නිසා මට හිතුණා මේ තියෙන පැල වර්ග ගැන කතා බහ කරමින් මේ වැඩසටහන නැවත වතාවක් ගෙනියන්න. මොනවද මේ තියෙන පැල ජාති අපිට හඳුනාගන්න? මෙතන තියෙන්නේ බහුතරයක් පෙරු රටේ සීත කාන්තාරවල වැවෙන ක්‍රසිව්ලා කියන ෆැමිලියකට අයිති පැල. ඒ ක්‍රසිව්ලා කියන ෆැමිලිය එකේ එචිවේරියා කියලා සබ් ෆැමිලිය එකක් තියෙනවා. ඒකේ පැල සහ ක්‍රසිව්ලා පැල තමයි මෙතන තියෙන පැලවලින් 90%ක්ම තියෙන්නේ. දැන් සෙන්රත් මහත්මයා කියන මේ නම් අපි මීට කලින් අහලත් නැහැ. හැබැයි ඒ වගේම මේ පැල ඇටි අපි මීට කලින් දැකලත් නැහැ. ඒ නිසාම මේ වෙයි තියෙන විශේෂත්වය ගැන අපි එකින් එක පැහැදිලි කරගමු. මොකද හේතුව තමයි මේ ශීත කාලගුණයත් එක්කනේ මේ දේවල් හැදෙන්නේ. ඒ නිසා මම කැමතියි පැල එකින් එක ඔබතුමා බොහොම පැහැදිලිව අපිට කියලා දෙනවා නම්. දැන් අපි ගත්තොත් දැන් මේ පැලේ ගත්තොත් මේකට කියන්නේ ක්‍රසිව්ලා පොංගුකි ක්ලාටා කියලා. ඒ කියන්නේ ඇඟිලි වැනි ක්‍රසිව්ලා එක කියලා. ඉතින් මේ වගේ මේ ක්‍රසිව්ලා වර්ග බොහොමයක් රෝසමල් වල හැදේ වගේ ගන්නවා. ඉතින් මේ රෝසමල් වල වගේ හැදේ ගන්නවා. දැන් මේක ක්‍රසිව්ලා ගිබි ෆ්ලෝරා කියන වර්ගය. එතකොට ඒ වගේ ක්‍රසිව්ලා වර්ග බොහොමයක් රෝසමලේ හැදීම තමයි ගන්නෙ. එතකොට මේක ක්‍රසිව්ලා ෆයර් ඇන් අයිස් කියන එක. ඉතින් ඒ වගේම දැන් සමහර ක්‍රසිව්ලා වර්ගවල පොලේ මේ විදිහට නොඑක් මේවා තියෙනවා. ඒවා එතකොට මේක ක්‍රසිව්ලා පොසයිඩන් කියන එක. ඒ ක්‍රසිව්ලා වර්ග බොහෝ විට ගිනි කඳු වල නම් වලින් තමයි නම් කරලා තියෙන්නේ. හරි. දැන් ඔබතුමා මේවේ නම් සඳහන් කරනකොට මේ ලෝක ප්‍රසිද්ධ ගිනි කඳු වල නම් මේවට සඳහන් කරලා තියෙන්නේ. දැන් මේ සියල්ලක්ම හරිම දුර්ලභ අවස්ථාවන් අපිට දැක ගන්න පුළුවන් වෙලා තියෙන්නේ මේ අවස්ථාවේදී. ඒ අතරේදී අපි කැමති දැනගන්න මේ හැම 23 පැලයක්ම අද දවසේදී අපි දකින්නේ ඔබතුමාගේ ගෙවත්තේ. එහෙමනම් කොහොමද ඔබතුමා මේ දේවල් හරියාකාරව නඩත්තු කරන්නේ? කොහොමද ඔබතුමාට මේකේ තියෙන අභියෝග?
නුවරේලියේ දේශගුණයේ සීත වුණාට වියලිනේ. මේවා එන්නේ පෙරු රටේ ශුෂ්ක කාන්තාරවලින්, සීත කාන්තාරවලින්. ඒක නිසා මේ තෙතමනයෙන් ආරක්ෂා කරගන්න අනිවාර්යෙන් අපිට පොලිතීන් ගෘහවල තමා හදන්න වෙලා තියෙන්නේ. එහෙම නැත්තම් තෙමෙන්නේ නැති තැන්වල. ඒ කියන්නේ මේ වගේ හරිතාගාරවල. දීප්ති මහත්මියගේ මල්වාකාව ගැන කතා කරන සුවිශේෂීම තැනට අපි ආවානේ. ඒ තමයි මේ විසිතුරු පැල තවාන්න නැත්නම් මේ හරිතා ගාරයට අපි ඇවිල්ලා ඉන්නේ. එක්විරියා ගැන අපි කතා බහ කරා. අපිට සෙනවිරත්න මහත්මයා බොහොම හොඳින් මේ දේ ගැන කතා කරනකොට මට හිතුණා දැන් මේ එක එක පැල ඇටි හරිම හුරුබුහුටි, හරිම ලස්සනයි. ඒ අතරේදී මේ එක්විරියා කියන ಜಾති අතරේදී තවත් ප්‍රභේදයන් තියෙනවද අපි දන්නේ නැති, දැකලා නැති? දැන් මේක උදාහරණයකට ගත්තොත් දැන් මේක කියන්නේ එකිවේරියා හොට් ලිප්ස් කියලා. මේකේ අර දෙතොල් වල පාට තියෙන නිසා තමයි මේ හොට් ලිප්ස් කියලා නම් කරලා තියෙන්නේ. එක මේ වගේ මේ හැම ප්‍රභේදයක්ම නම් කරන ලද ප්‍රභේද. ඒ කියන්නේ එකිවේරියා කියන ಜಾති ඇතුළතම තවත් ප්‍රභේද ගණනාවක් තියෙනවා. ගණනාවක් තියෙනවා. හරි. අපි එකිවේරියා ගැන කතා බහ කරා වගේම අපිට දැන් තව මොනවද තියෙන්නේ මේ සුන්දර ස්ථානයේ දැක ගන්න පුළුවන් තවත් විශේෂ පැල ඇටි? එතකොට අපිට තියෙනවා ක්‍රැසිවුල්, මේ ක්‍රැසිවුලා කියන වර්ගය නැවත තියෙනවා. ක්‍රැසිවුලා. ඔව්. එතකොට මේ ක්‍රැසිවුලා වල විශේෂත්වය තමයි ක්‍රැසිවුලා වල බොහෝ විට හරිම ජ්‍යාමිතික පෙනුමක් තියෙනවා. දැන් මේක කුඩින් බැලුවොත් පේන්නේ බොහොම හතරකට බෙදිච්ච ජ්‍යාමිතික පෙනුමක් තියෙනවා. يعني උඩින් බලන කෙනාට තමයි හරියටම මේක පේන්නේ. ඒ නිසා අපි හැම කෙනාටම පේන්න සලසුම්. දැන් මේ විදිහටම තවත් මොනක් තියෙන්නේ මේ වර්ගයටමයි. මේ වර්ගයටම තමයි ඉති මේ මේක ක්‍රැසිවුලා ෆෝල් කාටා කියලා. මේක නිකන් හෙලිකොප්ටරයක තටු වගේ පේන්නේ උඩින් බලද්දි. එතකොට මේකත් ක්‍රැසිවුලා එකක්, ක්‍රැසිවුලා මූන් ග්ලෝ කියන වර්ගයේ. ඒ වගේ තවත් ක්‍රැසිවුලා වර්ග රාශියක් තියෙනවා. දවසේදී මදාරා අපේ වැඩසටහනට තවත් ආලෝකයක් ලබා දුන්නා. ඒ තමයි මේ සෙනවිරත්න මහත්මයාගේ දැතින්ම හදන්නා වූ මේ විශේෂ වූ පැලෑටි විශේෂයේ නිසාවෙන්. සෙනවිරත්න මහත්මයා, දැන් ඔබතුමා සඳහන් කරා මේ පස තියෙන ශාකවල විශේෂත්වය, ඒ විතරක් නෙවෙයි මේ පස තියෙන ශාකවල විශේෂත්වත් අපිත් එක්ක සඳහන් කරා. මම කැමති දැන් මීළඟට කතා කරන්න මෙන්න මේ ශාක විශේෂය ගැන. මීට කලින් මේ ශාකයත් අපි දැකලා නැහැ. කියන්නකෝ මේ ශාකයේ විශේෂත්වය මොකද්ද කියලා. මේ ශාක විශේෂ එය හැවෝතියා කියන වර්ගයේ. මේ හැවෝතියා වල වර්ණ ප්‍රභේද, මේකේ කොළපාට වර්ගයක් ලංකාවේ, කොළපාට වර්ග කීපයක් ලංකාවේ දැනටත් විසිදුරු පැල වවන්නන් අතර වගා කෙරෙනවා. නමුත් මේ තියෙන මේ වර්ණ ප්‍රභේද මේ පඳුරක් විදිහට තියෙනවා. නෑ, මේ වර්ණ ප්‍රභේද මේ වෙනත් තැන්වල දක්නට නැහැ. ඉතමත් කලාතුරකින් දකින ශාක විශේෂයක් විදිහට තමයි අපිට මේව හඳුන්වන්න පුළුවන්. අද දවසේදී මේ වගේ ශාක විශේෂයන් ගැන අපි බොහොමයක් දැනවත් වුණා. ඉතින් මේ ශාක විශේෂයන් ගැන අපිව දැනවත් කරපු සෙනවිරත්න මහත්මයාට
බොහොමත්ම ස්තුතියි. අයිබුවන්. මදාරා වැඩසටහන තුළින් අපේ අද දවසේදී කතා බහ කර බොහෝ කරුණු කාරණා ගැන. ඉතින් දීප්ති මහත්මියගේ මේ වාංශි මල් වගාව ගැන අපි බොහෝ දේවල් ගැන කතා බහ කරා වගේම දැනුවත් වුණා. ඉතින් අපි මේ විදිහට දැනුවත් කරපු ඔබතුමියට බොහොමත්ම ස්තුතියි. ඒ වගේම ආයිබෝ වේවා. ආයිබෝ වේවා. ඉතින් ඔබටත් පුළුවන් ඔබේ ව්‍යාපාරේ නැතිනම් වාංශ මල් වගාවක් ගැන ඔබත් කරන්න කැමැත්තක් දක්වනවා නම් ඒ ගැන ඔබගේ අදහස් තියෙනවා නම් අපිට කියන්න. අපිත් සූදානම් වෙලා ඉන්නවා හරිත ටීවී මදාර වැඩසටහනේ ඔබටත් ඒ සඳහා ඉඩකඩ ලබා දෙන්න. එහෙනම් තවත් අපූර්ව දවසකදී හරිත ටීවී මදාරත් එක්ක අපි එකතු වෙලා කතා කරමු මෙන්න මේ වගේ ලස්සන සුන්දර ස්ථානයක ඉඳන්. ඔබ හැම කෙනාටම සුබ දවසක්.